මහජන ආරක්ෂක අමාත්‍යාංශය වගකීම අද සිට මම බාරගන්නවා. මේ රටේ ජනතාව අපිට ජනවරමක් ලබා දුන්නා. ඒ ජනවරමට අනුව අපිට වගකීමක් තියෙනවා, බැඳීමක් තියෙනවා රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන එක. ඒ වගේම මේ අමාත්‍යාංශය යටතේ පවතින විෂය කීපයක් තියෙනවා. විශේෂයෙන්ම රටේ ලොකුම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන පාස්පෝර්ට් ප්‍රශ්නය ඉක්මනින් එය විසඳන්න උපරිම උත්සාහ කරනවා. දැනටමත් ඒ පිළිබඳ අධ්‍යක්ෂතුමත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. එතුමාගේ පැත්තෙන් කරපු සාකච්ඡා අනුව එතුමා සහතිකයක් දීලා තියෙනවා. ඔක්තෝබර් මාසේ 15-24 දිනක් වෙනකොට දැනට තියෙන මේ පාස්පෝර්ට් පොලිම අවසන් කරන්න අලුත් පාස්පෝර්ට් හඳුන්වා දෙන්න පුළුවන් කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කාලය තුල කෙසේ හෝ ඒ ඉටු කරන්න. ඊට අමතරව ඊට මෙහා දැනට පවතින පොලිම තත්ත්වය නැති කරන්න විකල්ප ක්‍රියාමාර්ග යෝජනා කරන්න කියලා අපි එතුමාට කියලා තියෙනවා. එතුමාගේ පැත්තෙන් යම් උත්සාහයක් ගණමින් තියෙනවා. ඉතින් අපි බලමු මේ කෙටි කාලය තුල දැනට පවතින ජනතාව මුහුණ දීලා තියෙන මේ අපහසුතාවය නැති කරන්න විකල්ප ක්‍රමවේදයන්ට යන්න මේ කෙටි කාලය තුල උත්සාහයක් කරනවා. ඒ වගේම ප්‍රධාන කාර්යයක් තමයි පොලිසිය සම්බන්ධයෙන් ඇත්තම ගත්තොත් පහුගිය කාලය තුල අපේ රටේ මහජනතාවට විශ්වාසය යම් බිඳවැටීමක් ඇති වෙලා තිබුණා. ඒ විශ්වාසය ගොඩනැගීමට ඇමතිවරයා විදිහට මටත් ලේකම්තුමාටත් ඔබ සියලු දෙනාටත් විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ඔබ සියලු දෙනාටමත් විශාල වගකීමක් තියෙනවා. මොකද ඒක කෙටි කාලයක් තුල කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. නමුත් වේගයෙන් ක්‍රියාමාර්ග හරහා මෙරටේ ජනතාවගේ නීති හා සාමය රැකීම, ඒ සඳහා තියෙන පොලිසිය වගකීම, දේශපාලන මැදිහත්වීමකින් ඇඟිලි ගැහිමින් තොරව පොලිසියට කටයුතු කරන්න ඉඩපස්තාව ලබා දෙමින් ඒ කටයුතු සාර්ථක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එතෙන්දී පොලිසියේ උසස් නිලධාරි මහත්තුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙතෙක් පැවතුනා නම් විවිධ වැරදි ක්‍රම, ඒ වැරදි ක්‍රම වෙනස් කරමු, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ නිදහස අපි දෙනවා. පුතුමාලගේ පැත්තෙන් තියෙන්නේ දේශපාලනඥයන්ගේ මැදිහත්වීම වලට අනුව කටයුතු කරන්න නැතුව නීති හා සාමය රැකීම ස්වාධීනව කරන්නේ. කිසිදු දේශපාලන මැදිහත්වීමකට යට වෙන්න එපා. අපේ ආණ්ඩුවේ ඇමතිවරු, මන්ත්‍රීවරු, ඔයසි මාතෘන්ට කතා කරලා අර දේ කරන්න මේ දේ කරන්න කියලා ඒ වැරදි පරණ සංස්කෘතිය කරන්නේ නැහැ. ඒ ගැන අපි සහතික වෙනවා. එරට ජනතාවටත් අපි ඒක කියනවා. මට මතකයි මීට පෙර හිටපු පොලිස් ප්‍රතිතුමා කිව්වා අරගලෙන් පස්සේ පොලිස් ස්ථානාධි ප්‍රතිවරු 182ක්ම පත් කරේ අදාළ ප්‍රදේශයේ ඇමතිවරයා මන්ත්‍රීවරයා කියපු අය කියලා. එවැනි ක්‍රමයක් මෙරටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඇත්තටම රාජකාරීමේ සහ පරිපාලනමේ අවශ්‍යතා මත ඔයසිලා හරි පොලිස් උසස් නිලධාරි පත් කිරීම තමයි කළ යුත්තේ. දේශපාලන අධිකාරී වුමනා එපාකම් වලට ඒ මාරු කිරීම හෝ පත් කිරීම මෙතනින් එහාට සිදු විය යුතු නැහැ. ඒ නිසා ඒ අයිතිය, ඒ බලය පොලිසියට ස්වාධීනව කටයුතු කරන්න අපි ලබා දෙනවා. ලේකම්තුමා ඒ පිළිබඳ විශේෂ අත්දැකීමක් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ රාජකාරී වඩාත් පහසු වේ ඔයාලට. අපි ඔයාලගෙන් ඉල්ලා සිටින්නේ පරණ තිබිච්ච දේවල් අමතක කරලා ඒ සංස්කෘතිය වෙනස් කරලා අලුත් දේශපාලන සංස්කෘතියකට රටගෙන යන්න ඕනි. ඒකෙදි පොලිසිය පැත්තෙන් විශාල කාර්යභාරයක් තියෙනවා ඉටු කරන්න. අපක්ෂපාතීව කවුරු වැරදි කරත්, දේශපාලන වශයෙන් අපිට හිතවත් කෙනෙක් වැරද්දක් කරත් ඒකෙදි විශේෂයක් සලකන්න ඕනේ නැහැ. වැරද්ද නම් වැරද්ද, නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාව අපිට මේ ජනවරම ලබා දුන්නේ ඒකට. ඒ නිසා ඒ කාර්ය මැනවින් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ අතිරේක ලේකම්තුමියලා අධ්‍යක්ෂවරු ගොඩක් ඉන්නවා. ඒ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙන් සිට අලුතෙන් වැඩ කරමු, රට අලුත් තැනකට ගෙමු. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම සාමූහිකව කැපකිරීමක් කරලා මැදිහත් වෙමු කියන ඉල්ලීමත් නිලධාරී සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. පොලිස් කොමිසම ස්වාධීන ආයතනයක්. එයට මැදිහත් වීම පොලිස් ඇමතිවරයා කරන්නේ නැහැ. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සභාව මගින් පත් කරන එකක්. පොලිස් කොමිසමේ කාර්යභාරය පොලිස් ඇමතිවරයාගේ මැදිහත් වීමකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි.